කිලි ගන්නවා. ඔයාලා හැමෝම එසල් පොලේ YouTube නාලිකාවට. මම අද ඔයාලව හම්බ වෙන්න ආවේ කෞපි මාළුවා ටිකක් වෙනස් විදිහට අඩු අමුද්‍රව්‍ය ටිකක් අරගෙන හදන විදිහ කියලා දෙන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මටත් සහයෝගයක් දෙන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලන ගමන් අපි බලමු මොනවද කෞපි මාළුව හදාගන්න අවශ්‍ය වෙන්නේ කියලා. මේ සඳහා අපිට ගාගත්තු පොල් අබ සුදු ලුණු ගම්බිරිස් 3-5 කුරුඳු උළුහාල් 5 ලුණු වෙරිච්ච මිරිස් කරපිංචා ලුණු සය 3ක් විතර වතුර පෙඟෙන්න තිබ්බ කෞපි පොල් කිරි සහ වතුර ටිකක් අවශ්‍ය වෙනවා. ගර්භණී මවවරුන්ට හදවත් රෝගීන්ට සමාශ්‍රිත රෝගවලට සහ දියවැඩියා රෝගීන්ට කෞපි ඉතාමත් සුදුසු වෙනවා. යකඩ ප්‍රෝටීන් පොටෑසියම් සන්තු විටමින් B9 ආදී පෝෂක පදාර්ථ රාශියක් කෞපි වල තියෙනවා. දැන් සාදන පිළිවෙල බලමු. පැය 3ක් විතර පෙඟෙන්න දාලා තිබ්බ කෞපි වල වතුර ටික පෙරා ඉවත් කරගන්නවා. අලුත් වතුර ටිකක් දාලා තිරේ පෙනෙන විදියට වැඩි ගින්දර ලිපේ තියෙනවා. තැම්බෙන්න අවශ්‍ය නිසා කියන වහන්න අමතක කරන්න එපා. ගත්තු පොල් අබ සහ සුදුරුවන් ටික බ්ලෙන්ඩර් එකට දාලා වතුර ටිකක් කුක් කරලා අඹර ගන්නවා. තැම්බිච්ච කෞපි ටිකට 3-5 ගම්බිරිස් 5 උළුහාල් කුරුඳු පොතු ලුණු වෙලිච්ච මිරිස් සහ කරපිංච ටික එකතු කරලා හොඳින් කලවම් කරනවා. නැවතත් තියෙන මහලා දෙන්න තියෙනවා. බ්ලෙන්ඩර් කරගත් සුදු ලුණු අබ පොල් මිශ්‍රණය එකතු කරලා නැවතත් හොඳින් කලවම් කරනවා. පොල් කිරි ටිකත් එකතු කරලා නැවතත් කලවම් කරනවා. රස අනුව ලුණු ටිකත් එකතු කරනවා. සියල්ල හොඳින් මිශ්‍ර කරනවා. Thank you.
හොඳින් ඉදුණු පසු ලිපෙන් බා ගන්නවා. ඔන්න ඔහමයි අපි කෞපි මාළුව බොහොම සරලව හදාගන්නේ. ඉස්සර ගම්වල කුරක්කම් පිට්ටු කන්න මේ වගේ කෞපි මාළුවක් වරදින්නේම නැහැ. ඔයාලා උත්සාහ කරලා බලන්න. මේ වගේම තවත් රසවත් කෑමක් හදන හැටි අරගෙන මම නැවත එනවා. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න.